ජනතාව සතු තොරතුරු දැනගැනීමේ අයිතියට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර අපරාධකරුවන් නිදැල්ලේ සිටින 13 වෙනි වසර ලෙස 2022 ඉතිහාසයේ ලියවෙනවා. 2009 ජනවාරි මාසයේ අද වැනි දිනක සන්නත් මෙර කල්ලියක් සිරස මාතිචාලයේ දෙපාණම මැදිරි සංකීර්ණයට මෙම නිර්ලජ්ජිත ප්‍රහාරය එල්ල කළේ මුළු ලෝකයේම අවධානය යොමු කරවමි. ප්‍රහාරය එල්ල කෙරුණේ සැක කටයුතු හැසිරීම් සහ තර්ජන පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පවා දැනුවත් කර තිබියදී එදා අලියුම 2:10ට මැදිරි සංකීර්ණයට කඩා වැදුණු සන්නද්ද මැර කණ්ඩායම ආරක්ෂක අංශයට පහර දුන්නා. මැරයින්ගේ ඉලක්කය ඌයේ ජනතාවට තොරතුරු සපේන අපමාත්‍ය ජාලය අති නවීන පරිගණක පද්ධතියක් සහිතව නවීකරණය කර තිබූ ප්‍රධාන පාලක මැදිරියයි. දුටු දුටු සියල්ල වනසමින් කඩා වැදුණු මැරයින් මැදිරි සංකීර්ණයේ මුළු මනින්ම විනාශ කර පැන ගියේ අධිබල ක්ලේමෝ බෝම්බද 8 ප්‍රහාරයෙන් පසුව රස පරීක්ෂකවරයාගේ විමර්ශනවලදී කිලෝග්‍රෑම් 8ක ක්ලේමෝ බෝම්බයක් එහි තිබී සොයා කරුණා. බෝම්බ ගසා ගිනි තබා අප නිහඬ කිරීම ප්‍රහාරය මෙහෙ ඌවන්ගේ අරමුණ වූවත් පැය කිහිපයක් ඇතුළත යලිත් සියලු නාලිකා ක්‍රියාත්මක කිරීමට අප සමත් වුණා. වහ වහ දෙපානමට පැමිණ දැඩි පිළිකුලෙන් යුතුව මේ අපරාධය හෙලා දුටු ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා එයින් දින 2කට පසු මහා මගට ඝාතනය කළා. දෙපානම මැර ප්‍රහාරය දෙස් විදෙස් විවිධ පාර්ශ්ව හෙලා දුටුවේ ජනතාව වෙනුවෙන් සත්‍ය හෙළි කරන මාධ්‍ය ජාලයක් නිහඬ කිරීමට දැරූ ලැජ්ජා සහගත උත්සාහයක් බව පවසමි. කවුරුන් වෙනස් වුවත් එදා මෙන් අදත් අප සිටින්නේ ජනතාව සමගයි. එය හෙටත් එසේම බව ඔවුන් හොඳින් දන්නා කරුණා. ජනතාව හැමතාවත් අප සමග සිටින්නේ ඒ නිසායි. සත්‍යයේ සටහන බුද්ධි විමසුමට